මේමයි මහත්තයෝ ගම්බාර දෙවියෝ කියලා දෙවි කෙනෙක් කොතනකවත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයක සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගත වල සඳහන් වෙන්නේ ඔය ශාස්ත්‍රීය දිව්‍යතල වල ඉන්න සත්‍ර දෙවියන්, සතර වරන් දෙවියන්, ඔය මාතලී දෙවියන්, විස්කම් දෙවියන් ඒ දෙවිවරු තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සඳහන් වෙන්නේ. නමුත් ඉතින් ගම්බාර දෙවිවරු කියන්නේ පුතේ ඒවා ඉතින් මේ සමාජය තුළින් ඇති කරගත්තා වූ මේ 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 ධර්මතාවයන් හොඳේ විශ්වාසයන්. දැන් මා දැන් මේ දැන් මහත්යාගේ ගම කියන්නකෝ. දැන් මහත්යාගේ ගම අපි කියමු මේ කලපලුවාව කියලා. නැත්තම් රාජගිරිය කියලා හිතන්නකෝ. ඉතින් මහත්යා රාජගිරිය නැත්තම් ගම උපාදානය කරගෙන හරිද? ගමේ සමාජ සේවය කරමින්, පින්කම් කරමින්, පන්සල් කරමින්, ගම උපාදානය කරමින් ජීවත් වෙලා මරණාසන්න මොහොතේ ගමම උපාදානයක් කරගෙන ඒ ගමේම දෙවි කෙනෙක් වෙලා ඉපදෙනවා. හරිද? ගමේම දිව්‍යාත්මයක් ලැබලා උපදිනවා. හරි? ඒතකොට ගමේම දිව්‍යාත්මයක් ලැබලා උපදුනාට පස්සේ උපදුනේ කුමක් නිසාද? තෘෂ්ණාපච්චය උපා. ඒතකොට දැන් මේ දෙවියාට උපාදානය තියෙනවා. පටිච්ච සමුප්පන්න ඈ. ඒ උපාදානය තුළ එයා ඒ ගම මගේ කරගෙන ජීවත් වෙනවා. තේරෙනවද? ගම මගේ කරගෙන ජීවත් වෙනවා. ඉතින් ගමේ මිනිස්සු දෙන පින්න දකින්නවා, සතුටු වෙනවා. ඒ වගේම මේ මිනිසුන්ට සුවපත් වේවා කියලා ඒ ආශිර්වාද කරනවා. තේරෙනවද? ඒකට ඔහොම තමයි ඉතින් ගම්බාර දෙවිවරු කියන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ ඕනෑම ගමක ඉතින් ගම උපාදානය කරගත්ත මැරිච්චා ඉන්නව නේද? ඒතකොට ඒ වගේ ඉපදුනේ තමයි ඔය ගම් ආශ්‍රිතව කරගෙන, නගර ආශ්‍රිතව කරගෙන, රටවල් ආශ්‍රිතව ආශ්‍රිත කරගෙන ඒ දෙවිවරු හැටියට උපාදානය තුළ ජීවත් වෙන්නේ ඈ. නමුත් ඒ දෙවිවරු අතරත් වර්ණයේ සැපේ බලය අඩු වැඩි ප්‍රභාවයන් තියෙනවා. හරි? දැන් අපි කියමු දැන් මාත්‍යා රාජගිරිය නැත්තම් කලබලුවාවේ ගමට අධිග්‍රහිත දෙවියෙක් වෙලා ඉපදුනා. හරිද? නමුත් එතනදී ඉපදුනාට පස්සේ තවත් ඒ ගමේම කෙනෙක් ඒ ගම්ම උපාදානය කරගෙන එයත් ගිහිලා දෙවියෙක් වෙලා, ඒතොර එයාගේ වර්ණයේ සැපේ බලය වැඩි. හරිද? එයා මහත්යාට වඩා පින් කරපු කෙනෙක්. එතකොට එයා වර්ණයේ සැපේ බලය උනාද ඒ ගම්බාර දෙවියන්ගෙන් ඉහළම කෙනා බවට ඒ ගමයා පත් වෙනවා. හරිද? හොඳයි. ඉතින් ඒ වගේ මේ නගර බද, රටවල් බදව මේ මේවයි ප්‍රධාන මේවයි උපාදානයන් දරාගෙන ඒගොල්ලෝ ඉපදෙනවා. වර්ණයේ සැපේ බලයට අදාළ වේගොල්ලන්ට නායක තත්ත්වයන් ලැබෙනවා. හරිද? ඉතින් ඒ වගේ වර්ණයේ සැපේ බලය වැඩි මේ ගම්මදිකුහිත දෙවියෝ ඉතින් ගම්බාර දෙවියෝ බවට පත් වෙනවා. හරිද? එහෙම නැතුව මේ එක්කෙනෙක් කියවෙන අර ධර්මානුකූලව එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. හරිද? ඒක ඉතින් මේ මේ උපාදාන තෘෂ්ණා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවකින් ධර්මතාවයට යටතයි සිද්ධ වෙන්නේ. හරි? එහෙම නැතුව වෙන දෙයක් නැහැ. මොකද ගම්බාර කියන්නේ ගම් අධි ගම උපාදානය කරගෙන මැරිලා ඒ ගම මගේ කරගෙන ජීවත් වෙන දෙවිවරුන්. හරිද? එවැනි දෙවිවරු අප්‍රමාණ ඉන්නවා. ඒ දෙවිවරුන්ගෙන් වර්ණයේ සැපේ බලය වැඩි කෙනා ඒ ගම්බාර දෙවියන්ගේ නායකයා බවට එච්චරයි. හරිද? දැන් හරිද ප්‍රශ්නේ? අපිට පිහිට වෙන්න දෙවියන්ට අපිට අපිට රස්සා ආරන් දෙන්න අපිට ආර්ථිකය ශක්තිමත් කරන්න දෙවියන්ට පුළුවන් කමක් නැහැ. ඒක දෙවියන්ට අපි පින් දෙනවා කියන්නේ මොකද්ද? දෙවියා කෙරේ මෛත්‍රී සිතෙන් අපි දෙවියාට ඒක දෙවියාට පින් අනුමෝදන් කිරීම මිනිස්සෙකුට පින් අනුමෝදන් කිරීමට වඩා වටිනා පිනක් ලැබෙනවා. හරිද? දෙවියාට වඩා මිනිසයා කියන දේ ඉහළයි. හොඳද? ඒතකොට දෙවියා කියන දෙවියාට පින් දෙද්දී අපි දෙවි දෙවිකුට ඉදම් මේ ඉත්තාවචා චම්මේ කියලා දෙවියන්ට පින් දෙද්දී අපි මිනිස්සෙකුට පින් දුන්නාට වඩා වැඩි කුසලයක් අපිට එතනදී අයිති වෙනවා. තේරෙනවද? ඒතකොට පින අයිති වෙද්දී අපේ අකුසල් යටපත් කරලා අපේ අරමුණු ඉටු වෙනවා. හරිද? එවැනි තු දෙවියා අපිට දෙනවා කියන කාරණේ නෙමෙයි ඈ. හරිද? දෙවියන්ට පින් දෙනවා, දෙවියන්ට පින් දෙද්දී දෙවියාගේ පිනේ ශක්තියට අදාළව අපේ පින වැඩි වෙනවා. හරිද? ඒතකොට අපේ පින වැඩි වෙද්දී අපේ අකුසල් යටපත් කරලා අපේ අරමුණු ඉටු වෙනවා. එහෙමයි වෙන්නේ. අද දෙවිය කෙනාට පින් දුන්නා කියලා දෙවි කෙනාට අපිට රස්සා හදලා දෙන, ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. හරිද? අපේ පින වැඩි වෙලා ඊ අපිට යහපතට අදාළ දැනීම අපි තුල සකස් වෙනවා. එහෙම තමයි ඒක වෙන්නේ.